අපි අද ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ ක්‍රිකට් විත් iDealz ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් ෆෝන්ස් ගන්නවා නම් ගන්න හොඳම තැන තමයි iDealz කියන්නේ. ඉතින් මේ තියෙන ඒෂියා කප් තරගාවලියේ පුරාඩම තියෙන විශේෂ තරග ඕගලන්ට අපි අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං ආයෙමත් කියනවා iPhones ගන්නවා නම් ගන්න හොඳම තැන තමයි iDealz කියන්නේ. ඉතින් අද අපි මේ ක්‍රිකට් විත් iDealz ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ තරඟ පරණ විතරන් මහත්මයා. ආයුබෝවන් තරඟ පරණ මහත්මයා. ආයුබෝවන්. දේශපාලන ජාතික ජනවාර්ගික ගැටලු මුකුත් නැතුව ක්‍රිකට් හින්දා විතරක් එදිරිවාදිකමක් පටන් අරගෙන තියෙන ලංකාව සහ බංග්ලාදේශ අතර තියෙන්නේ. ඉතින් අද මුලින්ම කතා කරමු මේ වගේ හැමෝම බලාගෙන ඉන්න තරගයට හොඳම පන්දු යවන්න නැතුව හිටපු ශූරීන් වශයෙන් පමණක් සහභාගී වෙනවා කියන එක මොන වගේ පීඩනයක් වෙයිද කියලා. ඕ මල්ෂා, ඒක ලොකු මං හිතන්නේ සෑහෙන්න ලොකු අභියෝගයක්. මොකද අපි අන්තිම කාලේ ක්‍රීඩා කරනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරපු පන්දු යවන පස් දිනාගෙන් හතර දිනක් ආබාධ වල ලක් වෙලා තියෙනවා. ඉතින් මේක මං හිතන්නේ ආසියානු කුසලානේ පළවෙනි තරඟේ අපි ඉන්නෙත් බංගලාදේශයේ සහ අමාරු ගෲප් එකක ඇෆ්ගනිස්තානයත් එක්ක. ඉතින් මං හිතන්නේ මේක අභියෝගේ ජය ගන්න ක්‍රීඩක විදිහට ක්‍රීඩක පුරුදු වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක අභියෝගයක් විදිහට ගත්තොත් ක්‍රීඩකයන්ට හරි ඉස්සරහට යන්න පුළුවන්. මොකද දැන් අපි දන්නවා අපි අන්තිම LPL තරංගාවලිය බැලුවොත් වනිදු හසරංග සෑහෙන්න ලොකු දස්කන් ටිකක් දැක්කුවා. ඒ වගේම තමයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ සෑහෙන්න උඩින් ඉන්න ප්ලේයර් කෙනෙක්. හැබැයි එයාට කම්පෙයා කරන්න අපිට අයත් එක්ක කම්පීට් කරන්න අපිත් එක්ක හොඳ පන්දු යවන්න සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට හොඳ අවස්ථාවක් මේක මේ දිනන්නේ. ඒ වගේම තමයි දුෂ්මන්ද චමීර ක්‍රීඩා කරන්න ආබාධත්ව හේතුවෙන්, ලහිරු කුමාර් ක්‍රීඩා කරන්න ආබාධත්ව හේතුවෙන්, ඒ වගේ දිල්ෂන් මත්සංගර ක්‍රීඩා කරන්න, හැබැයි බින්ඩ්‍ර ෆර්නෑන්ඩෝ ඒ වගේම අපේ ක්‍රීඩක බින්ඩ්‍ර ෆර්නෑන්ඩෝ, එතකොට ප්‍රමෝද් මදුෂාන්, එහෙම නැත්නම් අපේ කසුන් රාජිත වගේ පන්දු යවන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ ඒගොල්ලොත් සෑහෙන කාලයක් තිස්සේ මේ ජාතික කණ්ඩායමත් එක්ක වැඩ කරන ක්‍රීඩකයෝ. මං හිතන්නේ ඒ අඩු අර හොඳ පන්දු යවන්න නැති අඩුපාඩුව මේගොල්ලෝ සෑහෙන දුර මකා ගනී. මොකද අපි දන්නවා අපි ඉතිහාසය බැලුවත් අපි චමින්ද වාස් නැතු ක්‍රීඩා කරලා දිනලා තියෙනවා. ඉතින් මුරලිදරන් නැතු ක්‍රීඩා කරලා දිනලා තියෙනවා. ලසිත් මාලිංග නැතු ක්‍රීඩා කරලා දිනලා තියෙනවා. ඉතින් අපි දන්නවා ක්‍රීඩකයෝ විදිහට විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ අභියෝගවලට හරි මුහුණ දෙන්න හරි දක්ෂයි. ඉතින් මේ අභියෝගයත් ඒ විදිහට බාර ගනී. ඔව්, ලංකාව සතු වේගවත්ම පන්දු යවන්න තුන්දෙනෙක්ම දැන් ආබාධ වෙලා ඉනවා කියලා ඔබතුමා කිව්වා. ඉතින් අද තරගයට මතීෂව ගෙනෙයිද අධිවේගී පන්දු යවන්නෙක් විදිහට, නැත්නම් ප්‍රමෝද් වගේ කෙනෙක් කසුන්නෙක් යවයිද? ඔව්, මම හිතනවා මතීෂටයි ප්‍රමෝත්තයි වඩා මම හිතනවා අද බිනුර ෆර්නෑන්ඩෝ ක්‍රීඩා කරයි කියලා. මොකද බිනුරට තියෙනවා අධ්‍යක්ෂින් අනිත් දෙන්නටම වඩා. මතීෂ පතිරණ දක්ෂ ක්‍රීඩකයෙක්. හැබැයි ගොඩක් වෙලාවට 20යි 20 ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඉතින් ඒ වගේම තමයි ප්‍රමෝද් මදුෂාන් ගොඩක් වෙලාවට ක්‍රීඩා කරලා තියෙන 20යි 20 ජාත්‍යන්තර තලයේ 50 ඕවර්ස් ක්‍රීඩා කරනවා තියෙනවා හරි අඩු. ඉතින් මම හිතනවා බින්ඩ්‍ර ෆර්නෑන්ඩෝ හොඳ චාන්ස් එකක් තියෙනවා. මොකද බින්ඩ්‍ර ෆර්නෑන්ඩෝට පුළුවන් බෝලේ හොඳට ස්විං කරන්න අලුත් නව පන්දුවේ. මොකද විශේෂයෙන් අපිට ඉන්න වමත් වේග පන්දු යවන්නේ විදිහට අපිට සෑහෙන ලොකු දෙයක් කරන්න පුළුවන්. බින්ඩ්‍රටම අපි දැක්ක අන්තිම LPL තරංගාවලියේ තිතාමත් හොඳින් පන්දුවල කඩලු දවා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මොකද කසුන් රාජිත හොඳ සහයෝගයක් වෙයි බින්ඩ්‍ර වගේ ක්‍රීඩකයෙක් අද ක්‍රීඩා කරොත්, මගේ පෞද්ගලික හැඟීම. ඉතින් මේ ආබාධයන් ගැන කතා කරද්දී කියන දෙයක් තමයි ලංකා ප්‍රීමියම් ලීග් එක මේ ආබාධයන්ට හේතුවක් වුණා කියලා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය කුමක්ද? නෑ, මම හිතන්නේ ප්‍රීමියර් ලීග් එකක් ක්‍රීඩා කරා කියලා ඒක ආබාධයටම ආබාධ වැඩි වෙනවා කියලා. මොකද මං හිතන්නේ ලෝකේ හැමතැනම ගොඩක් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහනවා. ඉතින් ලංකාවේ පමණක් ලංකාවේ මේ පාර තිබ්බ ප්‍රීමියර් ලීගින් අපි තනිය සෑහෙන්න තරුණ ක්‍රීඩක ප්‍රමාණයක් අපි දැකගත්තා. මෙන්න අපේ අනාගතයේ බාර ගන්න හොඳ තරුණ ක්‍රීඩක ඉන්නවා කියලා. ඉතින් ආබාධ තත්ත්වයන් ක්‍රීඩකයන්ට ඕන කාලෙක එන්න පුළුවන්. ඒක මේ ආසියානු කුසලාලේ ලං වෙලා ලෝක කුසලාලේ ලං වෙලා විතරක් නෙවෙයි, ඒක ඕන වෙලාවක වෙන්න පුළුවන්. හැබැයි ආබාධ තත්ත්වයට මුහුණ දෙන්න තමයි අපි සැම්බෙලේම අපේ ශාරීරික යෝග්‍යතාවල නියැලෙන ජිම් කරන්නේ, ෆිට්නස් කරන්නේ, එහෙම නැත්නම් අපි රිලැක්ස් කරන්නේ, ඔක්කොම කරන්නේ ආබාධ තත්ත්වයෙන් තොරද. හැබැයි ආබාධයේ ලක් වෙන එක මං හිතන්නේ අර LPL එක දිහාට ඇඟිල්ල දික් කළ මේක නිසා තමයි උනේ කියන එක හරි අසාධාරණ කතාවක්. සෑහෙන කාලයකට පස්සේ තමයි ලංකාව පිතිකරුවන්ට වැඩි බරක් ලබා දෙන්නේ. ඉතින් අපේ තරග සැලසුම් මොන වගේ වෙන්න ඕනේද? ඔව්, මම හිතන්නේ අද අපි පල්ලෙ කැලේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන නිසා මම හිතනවා අපි
මුලින් පන්දුර පහර දුන්නොත් හොඳයි කියලා. මොකද අපි දන්නවා අපි අද ක්‍රීඩා කරන්න ගොඩක් බැටින් වැඩි කරගෙන. ඉතින් අර අපි හැම වෙලේම කතා කරන දෙයක් තමයි ස්කෝබෝඩ් ප්‍රෙෂර් එක කියන එක. අපි මුලින් ක්‍රීඩා කළා අපි 270කට උඩින් ස්කෝබෝඩ් එකට දාන්න පුළුවන් නම් ඒක බංගලාදේශ කණ්ඩායමට තවත් පීඩනයක් එල්ල කරනවා. ඒ වගේ තමයි ලොකු අභියෝගයක්. ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය කාලේ පල්ලෙගලේ ක්‍රීඩා කරනකොට රාත්‍රියේදී පන්දු දඟ කැවෙනවා. ඉතින් මං හිතනවා අපේ දඟ පන්දු යවන්නොත් මෙයා නැති වුණාට අපේ වනිදු අසරංග ක්‍රීඩා කරන්නේ නැති වුණාට අපිට තව ඉන්න දඟපන් දවන දෙන්නේ අපේ මතීෂ පති මහේෂ් තීක්ෂණ ක්‍රීඩා කරනවා. එතකොට දුනිත් එල්ලාලගේ ක්‍රීඩා කරන්න ගොඩක් 90% විතර chance එකක් තියෙනවා. ඒ වගේම තමයි දුෂාන් හේමන්ත ක්‍රීඩා කරන්න chance එකක් තියෙනවා. දුනිත් එල්ලාලගේ හෝ දුෂාන් ක්‍රීඩා කරන. ඉතින් මම හිතනවා අපේ පන්දුවේ බලයණිය හොඳයි. ඉතින් මම හිතනවා අපි ස්කෝ බෝඩ් එකට අපි හොඳ ලකුණු ප්‍රමාණයක් දැම්මොත් අපිට මේ තරඟයේ ලේසින් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔව්. ඒ වගේම තමයි පිටිකරණය ගැන කතා කරද්දී දත්ත වලින් පේන දෙයක් තමයි කුසල් මෙන්ඩිස් පන්දු වාර 10ක් ඇතුළත පන්දුවට පහර දුන්නම අසාර්ථකයි කියන එක. ඉතින් ඔබතුමා හිතනවාද මෙන්ඩිස් තව අවස්ථා ලබා දුන්නත් හොඳයි කියලා? ඔමල් සවා කියන්නේ පළවෙනි පන්දු වාර 10 ඇතුළත කුසල් මෙන්ඩිස් බැට් කරන්න ආවොත් අවුට් වෙන තියෙන chance එක වැඩි කියලා. ඉතින් මෙහෙමයි. දැන් අපි හිතන්නකෝ T20 තරඟවල කුස්වල් මෙන්ඩිස් කියන ක්‍රීඩකයා ක්‍රීඩා කරන්නේ ආරම්භ ප්‍රතිකාරයක් විදියට. එතකොට එයා එතන වෙනම රෝල් එකක් ක්‍රීඩා කරන්නේ. මෙහෙමයි. ක්‍රීඩකයෙකුට කාලයක් තියෙනවා සාමාන්‍යයෙන් ෆේල් වෙන්න පුළුවන් කාලයක්. හැබැයි ඒ ෆේල් වෙන කාලෙට තම ෆෝම් එකේ ඉන්න කාලේ ලකුණු රැස් කරලා තියෙනවා. මම හිතා කුස්වල් මෙන්ඩිස් ඒ දේ කරලා පෙන්නලා තියෙනවා. හැබැයි මම කියන්නේ ෆේල් වෙන්න chance එකක් දෙන්න ඕනේ කියලා. අපිට තව ඉන්න හොඳ ක්‍රීඩකයෝ පිටිපස්සේ. ඉතින් මම හිතනවා අද මේ තරඟාවලියේ ක්‍රීඩා කරයි කුසල් මෙන්ඩිස් ඉතාමත් හොඳින්. මොකද අපි දැක LPL එකේ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. ඉතින් මම හිතනවා fair chance එකක් දෙන්න වගේම අනිත් කන්ටටත් ඒ අවස්ථාවේ දිය යුතුයි. ඉතින් කුසල් මෙන්ඩිස් කියන්නේ අපේ රටේ ක්‍රිකට් වල තියෙන පිතිකරුවන්ගේ ලිස්ට් එකේ ඉන්න අනාගත බලාපොරොත්තුවක්. ඒ වගේම තමයි ඒ කාලෙත් පහුගිය ක්‍රීඩා තරඟාවලියේ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. ඉතින් ඒ අර ඒ ට්‍රස්ට් එක තරඟ සිලෙක්ටර්ස්ලාත් තියෙනවා. ඉතින් ඒක තමයි මේ කුසල් ක්‍රීඩා කරන්නේ දිගටම. දෙනවනම් කුසල් මෙන්ඩිස් නම්බර් 4 ලබා දුන්නොත් නරකද? ඔව් මෙහෙමයි. ක්‍රීඩකයෙක්ට ඕන තැනක ඇඩ්ජස්ට් වෙලා ක්‍රීඩා කරන්න පුළුවන් හැකියාවන් තියෙන ක්‍රීඩකයෝ ඉන්නවා. දැන් අපි බලුවොත් අරවින්ද අයියා වගේ ක්‍රීඩකයෙක් එයාට නම්බර 3-4-5 ඕන තැන ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ දැන් අපි බැලුවොත් දිල්ෂාන් එහෙම නැත්නම් සනත් අයියා වගේ ක්‍රීඩකයෝ ආරම්භක නම්බර 6-7 ක්‍රීඩා කරලා ආරම්භක පිතිකරු විදිහට ක්‍රීඩා කරනවා. ඉතින් අවස්ථාව දෙනවට වඩා මම හිතන්නේ දැන් කුසල් මෙන්ඩිස් නම්බර 3 ක්‍රීඩකයා නම් නම්බර 4 අපිට ඊට වඩා හොඳ ක්‍රීඩා කරනවා නම් ඒක හරි අසාධාරණ වැඩක්. කුසල් මෙන්ඩිස් නම්බර 4 දෙන එක නම්බර 4 හිටපු ක්‍රීඩකයා දැන් අපි අද්දැන්ට ක්‍රීඩා කරන්නේ චරිත් අසලංක. ඉතින් චරිත් අසලංක මම හිතනවා 50 ඕවර් වල ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඉතින් ඒක එතකොට ඒ ක්‍රීඩකයාට කරන අසාධාරණයක්. මම හිතන්නේ කුසල් මෙන්ඩිස් නම්බර 3 හොඳට ක්‍රීඩා කරන්නේ නැත්නම් නම්බර 3 හොඳට ක්‍රීඩා කරන ක්‍රීඩකයා එතන ක්‍රීඩා කරන්න ඕනේ. ඉතින් ක්‍රීඩා කළා නම්බර 4 ක්‍රීඩකයා ෆේල් වුණොත් වෙනම chance එකක් දෙන එක ඒක පස්සේ බලා ගන්න ඕනේ. මේ අවස්ථාවේ කළ යුතු දෙයක් නෙමෙයි. මොකද අපිට World Cup එකක් ඔක්තෝබර් 7 ළඟ එනවා. ඉතින් මම හිතන්නේ අපි මේ සැලසුම් ඔක්කොම ආසියානු කුසලයෙන් පස්සේ යන්නේ ලෝක කුසලානේ. ඉතින් ලෝක කුසලානේට අපිට දෙන්න පුළුවන් හොඳම 15 වෙනා දෙන එක තමයි මම හිතන්නේ අපේ සිලෙක්ටර්ස්ලාගේ යුතුකම. කුසල් ජනී තාපව සංචිතයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔහු අද මේ තරගයේ සහභාගී වෙන්නේ ඒ කවුරුන් උදසාද? මම හිතන්නේ අද කුසල් ජනීත් ක්‍රීඩා කරයි කියලා. මගේ පෞද්ගලික මතය. මොකද 50 ඕවර්ස් අන්තිම ක්‍රීඩා කරපු කණ්ඩායම. මොකද අපි දැක්කා ක්වොලිෆයර්ස් ගැව්වා අපි ගිහලා සිම්බාබ්වේ දේශයේ. ඉතින් අපි අපේ ක්‍රීඩකයෝ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. ලේසි නෑ තනතිලිවල ක්‍රීඩා කරන්න. හැබැයි අපි සහභාගී වෙච්ච සියලුම තරඟ අපි ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා, ජයග්‍රහණය කරා. ඉතින් අර විනිං කම්බිනේෂන් එකක් සාමාන්‍යයෙන් කඩනවා හරි අඩුයි. ඉතින් අපි මොකද අපි ගිය වසරේ ආසියානු කුසලානය T20 ක්‍රීඩා කරාට මේ වසරේ 50 ඕවර් ක්‍රීඩා කරන්න. ඉතින් 50 අර පන්දු 300කට ක්‍රීඩා කරන්න ඕනේ. ඉතින් ඒක පුරුදු වෙලා තියෙන මොකද කුසල් දැන් හුඟ කාලෙකින් කුසල් ජනිත් ක්‍රීඩා කරලා තිබුණේ නැහැ 50 ඕවර්ස් T20 මොකදක LPL එක විතර ක්‍රීඩා කරේ. එයා හොඳ ෆෝම් එකේ ඉන්නවා. හැබැයි අවස්ථාවක් එනකම් පොඩ්ඩක් එලිටලා බලන් ඉන්න වෙනවා. ඔව්. අද අපේ කණ්ඩායම මොන වගේ ස්වරූපයක් ගනීද? කවුරු නම්බර් 11 වෙයිද? ඔව් මම හිතනවා පැතුම් සහ දිමුත් ආරම්භ පිටිකරු විදිහට ක්‍රීඩා කරයි. නම්බර් 3 කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරයි. නම්බර් 4 ලෙෆ්ට් හෑන්ඩ් අපේ නම්මදගෙන චරිත් අසලංක ක්‍රීඩා කරයි. නම්බර් 5 සදීර් ක්‍රීඩා කරයි. නම්බර් 6 ධනංජය සිල්වා ක්‍රීඩා කරයි. නම්බර් 7 දසුන් ක්‍රීඩා කරයි. නම්බර් 8ට මට ඩවුට් එකක් තියෙනවා. දුෂාන්
ක්‍රීඩා කරයිද එහෙම නැත්නම් දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරයිද කියලා. හැබැයි මම හිතනවා දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරොත් හොඳයි. මොකද අපිට තව පන්දු යවන්නෙක් වගේම බැටින් ඔප්ෂන් එකක් වැඩි කරනවා. මොකද දුනිත් වෙල්ලාලගේ කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒතකොට මයිස් තීක්ෂණ පන්දු යවන්න දෙන්න තුන් දෙනා. ඔව්. බින්ර සහ කසුන් රාජිත. අද්දකින් බහුල කෙනෙක් විදිහට ඔබතුමා හිතන අද තරගේ කී ප්ලේයර්ස්ලා කවුරුන් වෙයිද? ඔව් මම හිතනවා අපි අන්තිම මාස දෙක එහෙම නැත්නම් එල්පීඑල් තරඟාවලියත් එක්ක සසඳලා බැලුවොත් මම හිතනවා ධනංජය සිල්වා සෑහෙන ලොකු දෙයක් කරා. ඒ වගේම සදිර සමරවික්‍රම දිමුත් කරුණාරත්න අපි පිටිකරණයේ ලැබස්තුවේ ගොඩ ලොකු දෙයක් කරන්න ඉඩ තියෙනවා. මොකද ඉන්න ෆෝම් එක අනුව. ඉතින් පල්ලෙගලේ තනිතුරු කොහොමද දන්නේ අපිට අර ලකුණු 300ක් ලබා ගන්න ඒගොල්ලන්ගෙන් දෙන සපෝට් එක මම හිතනවා අද ගොඩක් වැදගත් වෙයි. ඔබතුමා කණ්ඩායම් නායකයා නම් කාසිය වාසිය දෙන්න මොකද කරන්නේ? අද්දකීම් බහුල බංග්ලාදේශය පරද්දන්න මොනාද තියෙන ඔබතුමාට සැලසුම්? ඔව් මම හිතනවා අද තරඟයේ මම නායකයා නම් මම අනිවාර්යෙන් පන්දුර පාර දෙනවා කාසිය වාසිය ජයග්‍රහණය කළා. මොකද රැයට ගොඩක් වෙලාවට අපේ දඟ පන්දු යන්න හොඳ ක්‍රීඩා කරන රැයට ගොඩක් වෙලාවට පන්දු දඟ කැවෙනවා. ඒ තනතිල්ලේ නුවර. ඉතින් මම හිතනවා අපි අද තරඟයේ කාසිවහ ජයග්‍රහණය කළා අපි මුලින්ම පන්දුවර පහ දිය යුතුයි. ඔව් අද දවසේ අවසාන ප්‍රශ්නය අද තරඟාවලියෙන් කවුරු දිනයිද? තරඟාවලිය ගත්තොත් මම කැමති අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනවට. අද තරඟයේ මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරයි. මොකද අපිට හෝම් ඇඩ්වාන්ටේජ් තියෙන අංක එක. අනිත් එක අපේ ක්‍රීඩකයෝ ඉතාමත් හොඳ මානසික මට්ටමක ඉන්නවා මේ අන්තිම තරඟාවලිය ක්‍රීඩා කළා. මොකද අනිත් එක බංගලාදේශ කණ්ඩායම ක්‍රීඩා කළා නැහැ වැඩි නුවර ක්‍රීඩාංගනේ. මම හිතන්නේ දෙවැනි තරඟයේ මේ ක්‍රීඩා කරන්න. ඉතින් ඒ තර ක්‍රීඩා කරපු තරඟයත් සෑහෙන්න ලොකු ලකුණු ප්‍රමාණයකින් පරාජයට පත් වුණා. ඉතින් ඒකත් එක්ක මම හිතනවා අපේ කණ්ඩායම ලොකු වාසි තියෙනවා අපේ කණ්ඩායම ජයග්‍රහණය කරා. ඉතින් ඔබතුමා අවදාපේ වැඩසටහන සමග සහභාගී වුණාට බොහොම ස්තුතියි. ඒ සඳහා අපගෙන් ඔබට පොඩි thank you. ඉතින් ඉදිරියේදීත් මේ වගේ තවත් වැඩසටහනක් සමග අප ඔබව හමු වෙමු.